එංගලන් දීදන හිටල භාවනා කන ඇලතිනේ ඒකසා අනිවාරය හන්නු මොක දුන්නේ කියලා කලින් භාවනා වැඩසරත් හිටිය මෙතුමිය ප්‍රියන්විස් අලුතෙන් මොන හරි අත්දැකීමක් තියෙන කියන්න කලින්මට වඩා. මම ඒ මේ අප්‍රේල් මාසේ එනකොට ඇත්තට මට ඩයබීටිස් තියුණා. ඉතින් ඒක ගොඩක්ම මගේ HbA1c එහෙම ගොඩක් නැගලා තියුනේ. ඉතින් මගේ GP මට කිව්වා මේ you have to go on insulin කියලා. ඉතින් මම insulin ගන්න කැමැතිම නැහැ. මොකද ටැබ්ලට්ස් වලින් control කරන්න බෑ කියලා ડોක්ටර් කිව්වේ. ඊට පස්සේ මං කොහොම මම මෙහෙම යනවා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඒකට ගියාට පස්සේ ඇවිල්ලා මං ගන්න can you postpone කියලා. ඊට පස්සේ මම මෙහෙ ආවා. ඇවිල්ලා ඇත්තට මට බ්ලඩ් ප්‍රෙෂර් තියුණා. ඉතින් මට බ්ලඩ් ප්‍රෙෂර් වලට මම ටැබ්ලට්ස් ටික දෙකක් ගත්තා ඉස්සර. ඉතින් මට ටිකක් දවස් යනකොට මට මේ උදේ මේ හරි වීක් වගේ දැනුණා. පස්සේ මම මගේ බ්ලඩ් ප්‍රෙෂර් මොනිටර් එකෙන් මම චෙක් කරනකොට මගේ මේ බ්ලඩ් ප්‍රෙෂර් සෑහෙන්න ලෝ වෙලා. ලෝ වෙලා. ඊට පස්සේ ඊට පස්සේ මම නැවැත්තුවා. ඒ ගන්න ටැබ්ලට් එක. පස්සේ මම මේ දිගටම මොනිටර් කරා. ඊට පස්සේ ඒ කියන්නේ අර එක ටැබ්ලට් එකකින් මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණා. පස්සේ මේ මම ඉංග්ලන්ඩ් ගියාට පස්සේ මගේ GP ළඟට මම ගියා. ගිහිල්ලා මම එයාට කිව්වා මේ වුණ දේ. එතකොට එයා බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කළා කිව්වා මේ ඕනේ ගන්න. ඔය මේ නෝමල් දැන් ඔය විදිහට ඉන්නේ කියලා. ඊට පස්සේ මගේ මේ ඩයබීටිස් වලටත් ඒ බ්ලඩ් ටෙස්ට් කරාම HbA1c අර මට තියුනේ 9 පොයින්ට් ගානක් තියුනේ මට එද්දි. හැබැයි ඒක 7 වලට බැහැලා. ඒගොල්ලන්ටත් හරි පුදුමයි. කොහොමදනේ කියලා. ඔව්. ඉතින් මටත් ගොඩාක් සතුටු වුණා. මොකද මම ඉන්සියුලින් ගන්න කැමැතිම නැහැ. මේ ටැබ්ලට්ස් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා. ඉතින් මේ ඊට පස්සේ දැන් මං ආපහු මේ ප්‍රෝග්‍රෑම් එකට මං හිතුවා එනවා කියලා. ඉතින් කොහොමටත් අර ආමුද්‍රෝ මේ දැම්ම ඇම මම කාලේ සාමයේක මට වමාරන්න බැරි වුණා. හරි හරි. හොඳම එහෙනම් බොහොමෙන් අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තා. මේ මෙතුමිය දුන්නා මේ පොඩි පත්‍රිකාවක් දුන්න පුරවල් දෙන්න කියලා. ඒක අනිවාර්යයෙන් පුරවල් සියලු දෙනාම දෙන්න. මොකද දැන් මේ භාවනාවේ වැඩිච්ච ඒවා ගැන පොඩි ඉවැලියුේෂන් එකක්. ඒ කියන්නේ අපිට මොකද වැඩිච්ච ප්‍රමාණය, ඒ කියන්නේ සංගණනයක් පොඩි මේ මෙතුමිය කරන්නේ. මට ඉස්සර ඉඳලා ඕන්ලා තිබිච්ච එකක් කරගන්න බැරුව තිබිච්ච එකක් ඒතුමිය තමයි ඇවිල්ලා වැඩේ කරේ. ඒර පත්‍රිකාවක් දුන්නේ ඒක පුරවල විස්තර කියලා තමන දැහැන් වල මොකද්ද කියන්නේ කියලා පොඩක් ඒක පත්‍රිකා පුරවල අපේ මේ කාටේ දීලා යන්න. මොකද ඒ ටික අතිහේ වැදගත්තු මොකද ගීසරේකේ අපි ඒ වගේ හැදලා ඒ ස්ටැටිස්ටික් අරගෙන දත්ත අරගෙන මෙහෙම මෙව කරා. ඉතින් මේසරේ දීපු එක පත්‍රිකා පුරවලා